12. ආයිබෝවන් සුපුරුදු ලෙසම එක්වන්න අදත් ගත වෙන දවසේ සිදුවන හැම දෙයකම ඇත්ත වග කියමෙන් යුතුව දැනගන්න. අදත් Live at 12 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාර්මගේ සුපුරුදු පරිදි අදත් මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. යහපාලන රජයට මොකද වෙන්නේ? ගරු අගමැතිතුමා කිව්වා ගරු ජනාධිපතිතුමාව හමු වුණාට පස්සේ තමයි තීරණය කරනවා කිව්වේ. ප්‍රකාශයක් ලබා දීමට රොහාන් වැලවිට FCID-යට අතුරුගිරිය ප්‍රදේශයේ රිය අනතුරකින් පොලිස් සැරයෙන් වරෙක් මරුට. ආහාර විෂවීමෙන් අරලගන්විල ගොවිපලක ඌරන් රැසක් මියයයි. දොරේ නිලා අස්වීමට දකුණු අප්‍රිකානු ජනපතිට පැය 48ක කාලයක්. දැන් මැතිවරණය අවසන්. යහපාලන රජයේ ඉදිරිය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ නියෝජ්‍ය අමාත්‍යවරුන් අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. වාර්තා වන ආකාරයට මෙම සාකච්ඡාවට පෙර අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවක් ඊය පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ හමුවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. ජනතාව යම් පණිවිඩයක් දීලා තිබෙනවා. ඒ දීලා තිබෙන පණිවිඩය අපි නිහතමානීව අවබෝධ කරගෙන අඩුපාඩුකම් ඌනතාවෙන් අඩුලුහුණුකම් අපේ තිබුණා නම් ඒවා නිවැරදි කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් ගමනක් යන්න. අපිට හොඳ රතු එළියක් ජනතාව පත්යෙන් පෙන්වලා තියෙනවා. ඉතින් ඒක අපි අවධානයට අරගෙන අවශ්‍ය වෙනස්කම් කරේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන බව අපි දන්නවා. මේ යහපාලන ආණ්ඩුව ඉවර කළා වෙනම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගෙනියන්නද කතා කරන්නේ? අපිට එහෙම ගැටලුවක් ආවොත් ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අපි ලෑස්ති තනි ආණ්ඩුවකුත් පිටවන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. බොහෝ දෙනාගේ ඉල්ලීම තියෙන එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් යන් කියලාද? එහෙමත් බහුතර මතයක් නැහැ. නමුත් විශාල වෙනසක් කරන්න ඕනේ කියන මත හැමෝම ඉන්නේ. එම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවුණේ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරුන්. ජනතා මතයට ගරු කරලා තීරණය ගත්තේ නැත්නම් මේ ගමනට මුහුණ දෙන්න බැරි වෙනවා. හැබැයි අපේ මතය වෙන්නේ ලොකු වෙනසක් පක්ෂයේ ආණ්ඩුවේ දෙකෙන් වෙන්න ඕනේ. අනතුරුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් සමගද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වුණා. අපි සාකච්ඡා කරන්න ඕන ජනාධිපතිතුමත් එක්ක කොයි වගේ ආණ්ඩුවද හැදෙන්න ඕනේ කියලා. මගේ නම් මතය මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ගරු අගමැතිතුමා කිව්වා අපි මොනවද හිතන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලය ගැන අත්මාත් බොහෝ වෙලාවක් කතා කළා. පක්ෂයේ මොනවද ප්‍රතිසංවිධාන කටයුතු මොනවද වෙන්න ඕනේ කියලා අපිටම කියන්න කියලා කිව්වා. ඉතින් විවිධ කතා කිව්වා. දැන් එතුමා කිව්වා මේ ජනාධිපතිතුමාව හම්බෙන්න යනවා. මම හිතන්න ඔය යනවා නේ. ඔව් ජනාධිපතිතුමාව හම්බෙන්න යනවා. එතුමා සමග සාකච්ඡා කරන්න. එතුමා එක්ක යනවාද වෙනම ආණ්ඩු පීඨන කතාව ආපු වෙලේ එතුමා කිව්වේ එහෙමයි. සාසත් අනුන අවසාන තීරණේ කුමක් වේද කියන්නේ වෙනම යනවාද මේ විදිහටම යනවාද කියන එකවද වෙනකොට රටේ ජනතාවට දැනගන්න පුළුවන්. අවසාන තීරණය මේ හමුවෙන් පස්සේ ගරු ජනාධිපතිතුමාව හමු වුණාට පස්සේ තමයි තීරණය කරනවා කිව්වේ. අවසාන තීරණය මොකක්ද කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහන් වැලවිට මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ වන විට වැලවිට මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ටාශය ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බවයි. රොහන් වැලවිට මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයට පැමිණ ඇත්තේ අද පෙරවරු 9ට පමණයි. ලෝකේ පුරා සිටින හින්දු බැතිමතුන් අද මහත් බැතියෙන් යුතුව මහාශිවරාත්‍රී දිනය සමරනවා. හින්දු ආගමික විශ්වාසයන්ට අනුව ජීවේ මැවුම්කරුවා ලෙස සැලකෙන ශිව දෙවියන් වන්දනාමාන කිරීම අද දවසේදී විශේෂයෙන්ම සිදු කෙරෙනවා. හින්දු ආගමික විශ්වාසයන්ට අනුව ජීවේ මැවුම්කරුවා ලෙස සැලකෙන්නේ ශිව දෙවියන්. ඒ අනුව එම දෙවියන් වන්දනාමාන කිරීම හින්දු බැතිමතුන්ගේ චාරිත්‍රයක්. එය උත්කර්ෂවත් අන්දමින් ලොව පුරා හින්දු බැතිමතුන් අද දින මහාශිවරාත්‍රිය ලෙසින් සමරනවා. ශිව දෙවියන්ගේ ආශිර්වාදය පතා හින්දු බැතිමතුන් නිදි වර්ජිතව ආගමික වතාවත්වල යෙදීම මෙහි සිරිතයි. එම කාලය පුරා ඔවුන් උපවාසයේ යෙදීමද විශේෂත්වයක්.
ජීවිතයට දියුණුව ආරක්ෂාව හා සතුට ලබා ගැනීමත් මරණින් මතු දිව්‍ය සම්පත් අපේක්ෂා කිරීමත් හින්දු බැතිමතුන්ගේ තවත් එක් අරමුණක් වනවා. මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් පාන්දුර කන්දසාමි කෝවිලේදී මෙසේ වතාවත් සිදු කරනවා. මේ අතර මහා ශිවරාත්‍රී දිනේ වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ මිනිසා තුළ නිදන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ප්‍රඥා ලෝකය පැතිරේවා යන්නයි. ඒ අනුව හින්දු පැතිමතුන් ඇතුළු සමස්ත ලෝකයාටම ශාන්තිය උදා වේවා යන්න ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරනවා. මහා ශිවරාත්‍රී දිනේ වෙනුවෙන් සුබ පැතුම් එක්කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාර්ගික ආගමික බෙහෙතවලින් තොරව එකිනෙකාගේ සංස්කෘතික හා ආගමික විවිධත්වය අගයමින් එකමුතුව දිවිගෙවන්නට මහා ශිවරාත්‍රී දිනය ආලෝකයේ මාවතක් කරගනිමුයැයි ආයාචනා කර සිටී. බරපතල ගණයේ අපරාධ රැසකට සම්බන්ධ සාමාජිකයෙක් විශේෂකාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ යාල ප්‍රදේශය ආශ්‍රිත හේනක සැඟව සිටියේදී මෙම පුද්ගලයාව අත්අඩංගුවටගෙන ඇති බවයි. වරෙන්තු නවයක් ලබා වසර නවයක් තිස්සේ කට්ටි පරිමින් සිටි දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලෙකු ආයුධ දෙකක්ද සමග මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක පාරමුල්ලේ මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදු කර තිබුණේ අද අලුයම දෙකට පමණ. කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන සැකකරු තිස්සමහාරාම උද්දකන්දර ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර මොහු යුද හමුදාවෙන් පැන ආ සෙබලෙකු ලෙස ව්‍යාජ ඡායාරූප යොදා ගනිමින් ෆේස්බුක් ගිණුමක්ද පවත්වාගෙන ගොස් තිබුණා. තරංග පුෂ්ප කුමාර නොහොත් කළුවා ලෙසින් හඳුන්වන මොහු දැනටමත් විවාහ වේ සිටි කාන්තාවන් කිහිප දෙනෙකුටම නඩත්තු මුදල්ද ගෙවමින් සිට ඇති බවයි සඳහන් වන්නේ. සැකකරු විශේෂකාරය බලකා නිලධාරින් විසින් තිස්සමහාරාම පොලිසිය වෙත බහරදීමට කටයුතු කර තිබෙනවා. සැකකරු සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන තවත් පාතාල සමාජකින් කිහිප දෙනෙකුම ඉදිරියේදී අතරංගුට ගැනීමට නියමිත බවද විශේෂකාරය බලකායේ නිලධාරින් සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එරෙහිව ජනතාව විශිෂ්ට ජනවරමක් ලබා දුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ සවස බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති ආශිර්වාද පින්කමකට සහභාගි වීමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාවකට සහභාගි වුණා. අතිවිශිෂ්ට ලෙස අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ජනතාව කොයි පැත්තේද ඉන්නේ කියන එක අද බොහොම පැහැදිලිව පේනවා. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට විරුද්ධ දුන්නු ඡන්දයක් කියලා මම විශ්වාස කරන්නේ. ඒක බොහොම පැහැදිලි. පහුගිය කාලේ ජනතාවට දුන්නු ජීවන බර, සම්පත් විකිණීම ආදිය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයාම කියපු විදිහට පළවෙනි මාසෙ ඉඳලා හොරකම් කරපු ආණ්ඩුවක්. ඉතින් එවැනි ආණ්ඩුවකට බොම් පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා ජනතාව. වෛරයෙන් මුසපත් වෙච්ච ආණ්ඩුවක්. මම හිතනවා මේක පිළිබඳව හරියාකාර වටා ගන්න ඕනේ. මොකද මේ ජනතාව දුන්නේ කියලා මේ මහා නිකම් ආරූඪ කරගත්ත බලයක් එක්ක ප්‍රජාහිතිය නැති කරනවා කියලා උදංගනමින් කරන මේ වාසි බස් නවත්තලා රටේ ජනතාවට යම් සේවයක් කරන්න යාලා සූදානම් වෙන්නේ. එහෙන් බැරි නම් ඒ කට්ටිය මහමැතිවරණයකට වාම යන්නට ඕන කියන එකයි මගේ අදහස. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පහර දීමකට එරෙහිව ඊට විරෝධය දක්වමින් ගාල්ල උඩුගමදී අද ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණයක නිරත වුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙසේ පහර කෑමට ලක් වූ බව පැවසෙන එම කාන්තාව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කාන්තාවකට පහර දුන් බව පවසමින් මෙම විරෝධතාව පැවතුනේ ගාල්ල කුරුඳු වර්තමාන සංධියේදී. විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා නොලැබීම හේතුවෙන් ස්වාධීන කණ්ඩායමකින් තරඟ කර ජයග්‍රහණය ලැබූ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකුට මෙසේ පහර දී ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාගේ පහර කෑමට ලක් වූ කාන්තාව මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. ප්‍රහාරයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම ස්වාධීන කණ්ඩායමේ ආධාරකරුවන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. විරෝධතාව හේතුවෙන් ගාල්ල උඩුගම මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයෙන් පැයක පමණ කාලයක් අවහිර වී තිබුණා.
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කර ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවකගේ සැමියා ඇතුළු පිරිසක් සිදු කළ පහරදීමකින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙක් තලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුගේ සිරුරේ කැපුම් තුවාල රැසක් දැකිය හැකි බවයි. තලාව ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ අපේක්ෂිකාවකගේ සැමියා ඇතුළු පිරිසක් තමන්ට යකඩ පොළු වලින් පහර දුන් බවයි තුවාල ලැබූ පුද්ගලයා සඳහන් කර සිටියි. මේ සම්බන්ධයෙන් තමුත්තේගම පොලිසියටද පැමිණිලි කර තිබෙනවා. මේ අතර තලාව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුගේ බිරිඳට පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් බව කියන පුද්ගලයන් පිරිසක් පහර දී තිබෙනවා. පහර කෑමට ලක් වූ කාන්තාව මේ වන විට තලාව රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සම්බන්ධයෙන් තමුත්තේගම පොලිසියට පැමිණිලි කළ බවයි අදාළ කාන්තාව සඳහන් කළේ. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. පහුගිය දින කිහිපෙම අපේ රට උණුසුම් වෙලා තිබ්බේ පළාත් පාලන මැතිවරණය නිසා. හැබැයි ලෝකයේ උණුසුම් වෙලා තින්නේ සීත ඔලිම්පික් කුලය නිසා. අපි ඒ ගැන දැන් ඔබට කියන්න සූදානම්. පසුගිය නවවෙනිදා කොරියාවේදී ආරම්භ වූ ශීත ඍතු ඔලිම්පික් කුලලේ සමාරම්භක උත්සවය ඉතාමත් විචිත්‍ර අන්දමින් පැවැත්ුණා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයක් මීට යොමු වී තිබුණා. මෙවන විට බොහෝ දෙනාගේ අවධානයත් මීට යොමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. විචිත්‍රාංග රසකින් සමන්විත වූ මේ වර්ණවත් උළලේ අපූර්ව අවස්ථා කීපයක් පිළිබඳව අද දවසින් ගෙනෙන වාර්තාවක් මේ. And as the bell rings here in the stadium, bells ring all the way around Korea, ringing for peace and connecting everyone to begin the festival. Stars depicted on the chart of the constellations and the regions. Instantly recognizable symbol of Korea worldwide, the colors of the Korean flag. And most powerful symbol in world sport. අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ ගොවිපලක ආහාර විසවීමෙන් සතුන් රැසක් මරණයට පත්ව තිබෙනවා. එම සතුන් පිළිබඳව පැවැත් වූ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔවුන්ට සැපයූ ආහාරවලට පොහොර වර්ගයක් මිශ්‍ර වී ඇති බවයි. දිඹුලාගල අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ තරුණියකු ස්වයං රැකියාවක් ලෙස කාලයක සිට මෙම සත්ව ගොවිපොල පවත්වාගෙන ගොස් තිබුණා. එහි ඌරන් 100 දෙනෙකු පමණ සිටි අතර එම සතුන්ට ලබා දී ඇත්තේ ආයතනයකින් ටෙන්ඩරයක් මත ලබාගත් ඉඳුල් ආහාරයි. පසුගියදාද මෙම තරුණයා විසින් අදාළ ආයතනයෙන් ලබාගත් ඉඳුල් ආහාර මෙම ඌරන්ට ලබා දී තිබෙනවා. එම ආහාර ලබාගත් පසු ඌරන් මිය යාමට පටන් ගත් බවයි ගොවිපොල පවත්වාගෙන යන තරුණයා පවසන්නේ.
ඊට හේතු වී ඇත්තේ ඌරන් සඳහා ලබා දුන් ඉඳුල් ආහාරවලට කිසිවෙකු විසින් කුරේට කැටනම් පොහොර වර්ගය මිශ්‍ර කර තිබීමයි. පෙර දවසේදී එළවලු කැලි ටික දැම්මා. අර ඊයේ උදේ ඉඳුල් බත් දැම්මා. ඉඳුල් බත් දාලා පැයක් ඉදිරිය ගියන සතු සෙමදාගෙන ගැහි ගෙයි මැරෙන්න ගත්තා. බලද්දි මේ කෑමුල තිබුණා කුරේට කැට මිශ්‍ර කරලා. ඊපස්සේ පසු වෙද්දී අරන් ගිලා චෙක් කරලා බැලුවා. ඒතරත් නිගමනය වුණා කුරේට කැට කවලම් කරලා තියෙනවා කියලා. ඒක මවු සතු මැරලා ඉන්නේ. මේ පැටව දාන්න ඉන්න සතු මැරලා ඉනවා. අපි ටෙන්ඩර් මතනේ කැම ගන්න. මාසයකට 25000 ගානේ ගෙවීමක් කරලා තමයි කැම ගන්න. මේ වන විට ආහාර විෂවීමෙන් ඌරන් 15 දිනක පමණ මියගොස් තිබෙනවා. තවත් සතුන් විශාල ප්‍රමාණයක් මරණාසන්නව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය ඊරියකගෙන් ඌරු පැටවුන් කිරිබීමට උත්සාහ කරන ඉතා සංවේදී දසුනක්ද මෙහිදී අප කැමරායසට හසු වුණා. මේ සම්බන්ධයෙන් පොලිසියට සිදු කළ පැමිණිලි මත අරලගංවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. යලි සූදානම කෙටි විරාමයකට. දැන් විදෙස් පුවත්. දූෂණ චෝදනා හේතුවෙන් සිය දුහරෙන් ඉල්ලා අස්වන ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගෙන් එරට පාලක පක්ෂය ඉල්ලා සිටිනවා. මේ අතර සැනකෙළියක් අතරතුර බොලිවියාවේ ගෑස් ටැංකියක් පිපිරීමට ලක්වීමෙන් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ සමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. දකුණු අප්‍රිකාවේ පාලක පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් වත්මන් ජනාධිපති ජේකොබ් සූමා හට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. 75 වැනි වී ඇති ජේකොබ් සූමාගේ පාලන කාලය තුළ දූෂණ චෝදනා රැසක් සිදු වූ බවට වාර්තා වනවා. මේ හේතුවෙන් අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් එම පක්ෂයේ නව නායකයා ලෙස සිරිල් රාමෆෝසා පත් කර ගැනුණා. කෙසේ වෙතත් ජනපති ජේකොබ් සූමා දුරේන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන් අනතුරුව පාලක පක්ෂය විසින් දුරේන් ඉල්ලා අස්වන ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. බොලිවියාවේ ඔරුරු නගරයේ පැවැත්වෙන සුප්‍රසිද්ධ සැනකෙළියක් අතරතුර ගෑස් ටැංකියක් පිපිරීමකට ලක්ව තිබෙනවා. මේ පිපිරීම හේතුවෙන් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නවතම විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. තවත් පුද්ගලින් 47 දෙනෙකු මේ පිපිරීමෙන් තුවාල ලබා තිබෙනවා. මියගිය පිරිස අතර කුඩා දරුවන් 3 දෙනෙකුද සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම සැනකෙළියට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වන බවටයි වාර්තා වන්නේ. තුවාල ලැබුවන් ගුවනින් රෝහල් කරා රැගෙන යාමට බොලිවියානු බලධාරීන් පියවරගෙන තිබෙනවා. මෙම සැනකෙළිය බොලිවියාව තුළ සියවස් 2කට එහා ගිය ඉතිහාසයකට උරුමකම් කියන අතර එක්සත් ජාතීන් විසින් ඓතිහාසික සංස්කෘතික අංගයක් ලෙසද නම් කර තිබෙනවා. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සංදර්ශනයේට නර්තන ශිල්පීන් 6000කට වැඩි පිරිසක් සහභාගී වන අතර මෙය නැරඹීමට 105කට අසන පිරිසක් පැමිණෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. බංග්ලාදේශ තරඟ සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා. මේදී වැඩි අවධානයක් දිනාගත් ක්‍රීඩකයා බවට පත් වුණේ ලොව වැඩිම ටෙස්ට් කඳුළු බිඳහෙළු වමත් ක්‍රීඩකයාගේ ලෝක වාර්තා පිහිටවනු ලැබූ රංගන හේරත්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංගලාදේශ තරඟ සංචාරයේ සහභාගී වූ තුන්කොන් සහ ටෙස්ට් තරඟාවලියේ ජයගන්නට සමත් වුණා. පසුගියදා පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේදී ලොව වැඩිම ටෙස්ට් කඳුළු බිඳහෙළු වමත් පන්දු යවන්නා ලෙස අභිෂේක ලබන්නට ශ්‍රී ලංකාවේ රංගන හේරත් සමත් වුණා. රංගන මේ වන විට ටෙස්ට් තරඟ 89කදී බිඳහෙලා තිබෙන කඳුළු සංඛ්‍යාව 415. මෙතෙක් එම වාර්තාව වසර 16ක් පුරා පකිස්තානයේ වසිම් අක්‍රම් සතු කරගෙන තිබුණා. අක්‍රම් බිඳහෙලා තිබූ කඩුලු සංඛ්‍යාව 414. ටෙස්ට් සහ තුන්කොන් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් කිහිප දෙනෙක්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගෝන් තොටුපළට පැමිණ සිටියා. මෙහිදී රංගන හේරත් උණුසුම් පිළිගැනීමක් ලැබුණා. ටෙස්ට් තරඟාවලියත් ඊට කලින් එක් දින තරඟාවලියත් තරඟාවලි දෙකම ජයග්‍රහණය කරා. තව තරඟාවලියක් යන්න තියෙනවා. මම හිතන්නේ ක්‍රීඩකයෝ හැමෝම තමන්ගේ 100%ක්ම දක්ෂතා දක්වලා ලබාගත් ජයග්‍රහණයක්
කියන්න පුළුවන්. ඒකේ ගෞරවය සෑම කෙනෙකුටම ක්‍රීඩකයන්ට එහා සමානව පුහුණුකරුවන්ට සෑම දෙනාටම මැනේජ්මන්ට් එකට හැමෝටම යන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ලොව වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳහිළු වමත් පන්දු යවන්නා බවට පත්වීම පිළිබඳව රංගන දැක්වුවේ මෙවන් අදහසක්. ගොඩක් සන්තෝෂෙන් ඕනේ කාරණයක්, විශේෂයෙන් ලොකු ජයග්‍රහණයක්, හොඳ ඉලක්කයක් සපුරාගත්තා. ඉතින් අනියෙන් ක්‍රීඩකයෙක් හැරෙවෙත ඒ දේවල් ඉෂ්ට කරගන්න බෑ. ඉතින් විශේෂයෙන් ඒකේ ගෞරවයත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් මගේ පිටිපස්සෙන් හැමදාම හිටපු අයටත් ඒකේ ගෞරවය හිමි වෙනවා. එමෙන්න ඉදිරි තරඟ බලාපොරොත්තු පිළිබඳවද ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වුවා. දැනට ඉතින් මම හිතන්නේ බටේ රින්දි කොදෙව් එක තරඟාවලියක් තියෙනවා. ඒකට ලෑස්තින එක තමයි මේ තරඟාවලියෙන් පස්සේ මට කරන්න තියෙන්නේ. දැන් අපේ ක්‍රීඩකයෝ ඉතාමත් හොඳ මානසිකව සහ ක්‍රීඩාව අතින් ඉතාමත් හොඳ තැනක ඉන්නවා. මම හිතනවා ඒ දක්ෂතාවයන් ඉදිරියේදීත් දිගින් දිගටම කරાવી කියලා අපේ ක්‍රීඩකයන් අති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා කළමනාකරු ලෙස කටයුතු කරන එංගලන්තයේ සයිමන් විල්ස් එම තනතුරින් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා. 2016 වසරේ මේ මාසයේදී සයිමන් විල්ස් ඉහළ දක්ෂතා කළමනාකරු ලෙස වැඩභාරගත්තේ වසර 3ක කාලයක් සඳහායි. නමුත් වසර 2ක කාලයක් ගතවීමට පෙරයි මෙලෙස ඔහු ඉවත් වීමට තීරණය කර තිබෙන්නේ. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා මම වින්ද්‍යා මාරම්බගේ. මම සජිත් රණසිංහ. අපි අදත් හමුයමු රාත්‍රියේ Live@7 තුලින්. සුබ දවසක්.